ආයුබෝවන් සුබ දවසක් වේවා පොඩි හාමුදුරුවනේ දයාබර දරුවනේ අද අප සූදානම් වෙනවා ඔබේ විභාගයට අවශ්‍ය කරන වැදගත් ව්‍යාකරණ අංගයක් පිළිබඳව සාකච්ඡා කරන්න සාමාන්‍ය පෙළ විභාගයට පිරිවෙන් අවසාන විභාගයට ඒ වගේම උසස් පෙළ විභාගයට අවශ්‍ය කරන මේ ව්‍යාකරණ අංගය අපි අද සාකච්ඡා කරන්නට සූදානම් සන්ධි වලින් ශබ්ද අතර පරතරය නැති කරනවා පද එකතු කර ලියන තවත් ව්‍යාකරණාංගයක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න මේ සූදානම් වන්නේ හොඳයි පළමුවෙන්ම මේ පාඩමේදී අපි ලංවන නිපුණතාව පිළිබඳව මතක් කරන්නට මා සූදානම් වෙනවා ලේඛන කාර්යයන් ඉටු කර ගැනීමේදී ව්‍යාකරණ විදි නිවැරදිව යොදා ගනි. නිපුණතා මට්ටම ලේඛන කාර්යයේදී සමාස පද පිළිබඳ අවබෝධය ප්‍රකාශ කරයි. මේ නිපුණතාව කරා යනකොට ඒ නිපුණතා මට්ටම් පසු කරගෙන යනකොට ඒ වගේම මේ පාඩම අවසානයේදී පොඩි හාමුදුරුවන්ගෙන් ඒ වගේම දයාබර දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉගෙනුම් ඵල කීපයක් මොනවද ඒ ඉගෙනුම් ඵල අද මේ පාඩම අවසානයේදී බලාපොරොත්තු වන වෙනස්කම් මොනවද ඒක සමාසයනු කුමක්දයි හඳුනාගෙන නිර්වචනය කරයි සමාසයනු කුමක්දයි හඳුනාගෙන නිර්වචනය කළයි ඒ වගේම සමාස වලින් භාෂාවට ඇති ප්‍රයෝජන හඳුනාගෙන විස්තර කරයි. සමාස වර්ග කර දක්වයි. යුක්තාර්ථවත් පද සමූහ සමාස කර දක්වයි. වාක්‍ය නිර්මාණයේදී සමාස පද නිවැරදිව යොදා ගනි. අව්‍ය සමාසය හඳුනාගෙන එහි ප්‍රභේද වෙන් කර පෙන්වයි. මෙන්න මේ ආකාරයට තමයි අද පාඩම අවසානයේදී අපේ ස්වාමින් වහන්සේලාගේ ඒ වගේම දයාබර දරුවන්ගේ චර්යාමය වෙනසක් ඇති වෙන්නට මේ ඉගෙනුම් ඵල හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි පොඩි හාමුදුරුවනේ දයාබර දරුවනේ අපි පළමුවෙන්ම බලමු මොකක්ද මේ සමාස කියන්නේ? කුමක්ද සමාස කියන්නේ? සමාස සංකල්පය සමාස නිර්වචනය අපි මෙසේ හඳුනා ගනිමු. ඔබට දකින්න පුළුවන් වෙන් වෙන්ව අර්ථ ගෙන දෙන පද කීපයක් එක් අර්ථයක් එක් ශබ්දයක් බවට පත්වීම සමාස නම් වේ. අපේ පාලි විවරණ ඇදුරන් එවැගේම සංස්කෘත භාෂාවේ ව්‍යාකරණ ඇදුරෝ මේ සමාස පිළිබඳව හඳුන්වලා දිනවා. සමාසෝ පද සංකේපෝ සමාසය යනු පද හකුළුවාල වීමයි. දැන් වෙන් වෙන්ව අර්ථගෙන දෙන පද කීපයක් එක් අර්ථයක් එහෙම නැත්නම් එක් ශබ්දයක් බවට පත්වීම සමාස ලෙස තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සිංහල භාෂාවේදී. දැන් සිදස් සංගරාවේ අපට ව්‍යාකරණයේ උගන්වනවා. සිදස් සංගරාව කාව්‍යකරණය සඳහා මඟ පෙන්වීමක් කරනවා. ඒ අතරතුර ව්‍යාකරණ විදි 20ක් පිළිබඳව හඳුන්වා දෙනවා. සමාස පිළිබඳව සිදස් සංගරාවේ මේ අයුරින් තමයි කවියකින් සඳහන් කරන්නේ. කියෝලත එක ආරුත සබඳ වැසදන්නන රුත් එවියු සමස් විදිනම් එහි බේදැන් පවස්මෝ. සිදස් සංගරාවේ මේ අයුරින් තමයි කවියකින් සමාස හඳුන්වා තිබෙන්නේ. එතකොට එයි අර්ථය වෙන්නේ කියෝලතේ කාරුත කියන කල්ලිය කාර්ථයක් සබඳව සදන් නරරුත් සම්බන්ධ වෙලා නානාර්ථවත් ශබ්ද සබඳව සදන් නනරුත් එවියු සමාස විදි නම් එය සමාස විදිය නම් වේ එයි ප්‍රභේද දැන් පවසමු. දැන් අපි මෙන්න මේ හැඳින්වීම උදාහරණ ඇසුරින්
හඳුනා ගන්නට උත්සාහ කරමු. ඉර සඳ යනු පද කීපයක්. ඉර සඳ කියන්නේ පද කීපයක්. එතකොට එය ඉර හඳ යනුවෙන් තනි පදයක් බවට පත්වීම සමාස වීම. ඉර සඳ කියන්නේ පද දෙකක්. සමාස වුණාම පස්සේ ඉර හඳ. ඉර හඳ තනි පදයක් බවට පත් වෙලා තියෙනවා. එතන ශබ්ද සංක්ෂේපයක් සිදු වෙනවා. ශබ්ද එකතු කිරීමක් එතකොට සිදු වෙලා තියෙනවා. හරි? එතකොට ඉර හඳ, ඉරද, සඳද, ඉර හඳ. දැන් එනම් සමාස පදයක්. මෙසේ සමාස වෙන්නේ නෑ හැම පදයක්ම පොඩි ආම්දුරුවනේ. දරුවනේ හැම පදයක්ම සමාස වෙන්නේ නෑ. අපි එක තේරුම් ගන්න ඕන. එසේ වීම සඳහා යුක්තාර්ථවත් පද විය යුතුවේ. මොකක්ද මේ යුක්තාර්ථවත්? යුක්තාර්ථවත්. යුක්තාර්ථවත් ලෙස සලකන්නේ මෙහිදී මොකක්ද? අර්ථ වශයෙන් කිසියම් ගැළපීමක් තියෙන පද. හරි? අර්ථ වශයෙන් කිසියම් ගැළපීමක් තිබෙන පද තමයි දරුවනේ අපි සලකන්නේ යුක්තාර්ථවත් කියන එක මෙතනදී අදහස් කරලා තියෙන්නේ. අපි ඒ තවදුරටත් තාවුරු කරගමු. දැන් මෙන්න මේ උදාහරණ දෙස බලන්න. පැහැදිලිව තියෙනවා ඔළුව බඩ කන යන පද. දැන් ඔළුව බඩ කන යන පද විවිධ ශබ්ද තුනක්. එතකොට එහෙත් පද තුනක් එතන තියෙනවා. එහෙත් ඔළු බඩ කන යයි සමාස කිරීමට හැකියාවක් නැහැ. එහෙම කළොත් මොකද වෙන්නේ? කිසියම් අර්ථයක් එන්නේ නැහැ. නිකන් ගැටලුවක් අපිට තියෙන්නේ. කියාවක් නැහැ. ඒ ශබ්ද ධර්මතාවට පටහැනි නිසා. ඒ නිසා අපි ඒ සලකන්නේ ඔළු බඩ මේ කන කියලා එහෙම සමාසයක් නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ යුක්තාර්ථවත් පද වෙන්න ඕන. ගස්ද වැල්ද? ගස් වැල්. හැබැයි ගස්ද ගඟද? ගස් ගඟ. එහෙම අපි කියන්නේ නැහැ. එහෙම සමාස වෙන්නේ නැහැ. ඒ නිසා යුක්තාර්ථවත් අර්ථ වලින් යුක්ත වෙන්න ඕන. එමනා ගැළපීමක් තියෙන්න ඕන. එහෙම පද තමයි අපි සමාස කිරීම සඳහා භාවිතා කරන්නේ. පැහැදිලි. දැන් මේ විදිහට අපි හදාගන්න සමාස, භාෂාව තුළ අපි තනා ගන්නා සමාස, අපට පුළුවන් මේ සමාසවල ඇති ප්‍රයෝජන සාකච්ඡා කරන්න. නැත්නම් අපි මේ ව්‍යාකරණංගය ඉගෙන ගැනීමෙන් පළක් නැහැ. ඒ ප්‍රයෝජනයක් තියෙන ඕන. මොනවද මේ සමාස වලින් ඇති ප්‍රයෝජන? එකින් එක සලකා බලමු. එක, මේ ලිවීමේ පහසුවක් ඇති වෙනවා. සමාස පද ලිවීමේ පහසුවක් ඇති වෙනවා. කොහොමද? ගස්ද වැල්ද පද තුනක්. හැබැයි ලියන්න ගියාන් පස්සේ ගස් වැල් කියලා ලියන ලිවීමේ පහසුවක් තියෙනවා. ඒතර අපිට ඒක හැකිය පහසුවක් තියෙන්නේ. තවත් එක මේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රයෝජනය? ලේඛනයේ ව්‍යක්තභාවයක් තියෙනවා. ලේඛනයේ ව්‍යක්තභාවයක් තියෙනවා. සමාස පද නොදන්නා කෙනා සමාස පද ලිවීම සඳහා භාවිතා කරන්නේ. සමාස පද දන්න කෙනා තමන්ගේ ලේඛනයේදී මේ සමාස පද භාවිතා කරනවා. ඒ නිසා ව්‍යක්තභාවයක් තියෙනවා. මේ තුන්වෙනි ප්‍රයෝජනය අපි සලකන්නේ. එකම අර්ථයක් ප්‍රකාශ කිරීම. එකම අර්ථයක්. එරුණුහස්. එරුණු කියන්නේ එරෙනවා. හස් කියලා කියන්නේ හංසයා. එරුණුහස් එරෙනවා හංසයා කියන එක නෙමෙයි. එරුණුහස්. එතකොට එහි අර්ථයක් දෙනවා. අන්‍ය අර්ථයක් දෙනවා. මොකක්ද? එරුණුහස් කියන්නේ විලට නමක්. තවත් අපට ප්‍රයෝජනයක් දකින්න පුළුවන්. මොකක්ද? සුකෝච්චාරණය. උච්චාරණයේ පහසුවක් ඇති වෙනවා. එහෙම නේද පොඩි ආම්දුරුනේ? එහෙම නේද දරුවනේ? පැහැදිලිද? ඔව්. එතන උච්චාරණයේ පහසුවක් තියෙනවා. කොහොමද උච්චාරණය වෙන්නේ? සුකෝච්චාරණය. ග ඇද්ද අස්ද රියද පාබලද කියනකොට ලේසි. ඇත් අස්රිය පාබල. ඔන්න සුකෝච්චාරණය. එතකොට උච්චාරණයේ පහසුව. ඒ වගේම තමයි එක් පදයක් වීම. පද කීපයක් තියෙනවා සමාසයක උද්භවන් පස්සේ එක පදයක්. ගස්ද වැල්ද? ගස්වැල්. එහෙමනම් අපට වටිනාකමක් තියෙනවා මේ සමාස ඉගෙන ගැනීම. සමාසයේ ප්‍රයෝජන දැන් ඔබ හඳුනාගත්තා. එහෙමනම්
එවගේම තමයි සමාස වර්ග කරන්න පුළුවන් ප්‍රභේද කරන්න පුළුවන් එහි දැක්වෙන විවිධ ලක්ෂණ පදනම් කරගෙන මොනවාද මේ සමාස ප්‍රභේද ඒව හඳුනා ගන්න ඕන. එක තමයි අව්‍ය සමාස. සිදස් සංගරාවේ හඳුන්වනවා අව්‍ය සමාස. සිදස් සංගරාවේ හඳුන්වන්නේ අව්‍ය සමාස කියලා. ඔබට පැහැදිලි එතකොට අව්‍ය සමාස කියලා තියෙනවා අව්‍ය සමාසය. තවත් අපිට එකක් තියෙනවා ගත්තාන් පස්සේ විභක්ති සමාසය. විභක්ති සමාසය. සිදස් සංගරාවේ හඳුන්වන්නේ විබත් සමස්. මොකක්ද? ඔව් විබත් සමස්. තවත් මෙවැනි එකක් තියෙනවා විශේෂණ සමාසය. විශේෂණ සමාසය. ඒ සිදස් සංගරාවේ හඳුන්වන්නේ වෙසෙසුන් සමස්. වෙසෙසුන් සමස් කියලා හඳුන්වන්නේ. හරි. ඒ වගේම තවත් ප්‍රභේදයක් තියෙනවා අන්‍යාර්ථ සමාසය. අන්‍යාර්ථ සමාසය. අන්නරුත් සමස්. අන්නරුත් සමස්. අන්‍යාර්ථ සමාසය අන්නරුත් සමස් කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි තවත් ප්‍රභේදයක් තියෙනවා මොකක්ද? ධකාරාර්ථ සමාසය. ධකාරාර්ථ සමාසය. ද අරුත් සමස්. සිදස් සංගරාවේ හඳුන්වන්නේ ද අරුත් සමස්. එහෙමනම් දැන් ඔන්න අපි සමාස හඳුනා ගත්තා. එතකොට සමාස වල තින භාවිතා කිරීමේදී අපට තින ප්‍රයෝජන අපි සාකච්ඡා කළා. ඒ වගේම තමයි අපි සමාස ප්‍රභේද මේ ආකාරයෙන් හඳුනා ගත්තා. මේ සමාස ප්‍රභේද අතරින් මේ අවස්ථාවේදී මම කතා කරන්නට සූදානම් වෙනවා තවත් එක සමාසයක්. ඒ තමයි අව්‍ය සමාසය. අව්‍ය සමාසය. අව්‍ය සමාසය කියන්නේ මොකක්ද? අව්‍ය සමාසය කියන්නේ මොකද්ද අපි දැනගන්න ඕන. ඒකට කියනවා සිදස් සංගරාවේ අව්‍ය සමාස. සිදස් සංගරාවේ හඳුන්වලා තියෙනවා අව්‍ය සමාස කියලා. පැහැදිලි? අව්‍ය සමාස. මේ අව්‍ය සමාස කියන්නේ මොකද්ද? අව්‍ය කියන්නේ අව්‍ය පද වර්ග දෙකක් තියෙනවා. මොනවාද දරුවනේ? මොනවාද පොඩි හඳුනන්නේ? ඔව්. නිපාතහ උපසර්ග. නිපාත සහ උපසර්ග. එහෙනම් නිපාත සහ උපසර්ග වෙනස් නොවන පද කීපයක්. එහෙනම් මේ නිපාත සහ උපසර්ග පද පදයක මුලට යෙදිලා පසුපදයක් එක්ක සමාස වෙනවා නම් අන්න ඒක තමයි අපි හඳුන්වන්නේ අව්‍ය සමාස. අව්‍ය සමාස කියලා. තවත් එහාට ගියාම පස්සේ මෙන්න මේ හැඳින්වීම තියෙනවා. ඔබට පැහැදිලි? අව්‍ය පද යනු නිපාතහ උපසර්ග පදය. නිපාතා උපසර්ග පදයක් මුලට යෙදී පසුපදයක් හා සමාස වේ නම් යව්‍ය සමාසය ලෙස හඳුන්වයි. යව්‍ය සමාසය ලෙස හඳුන්වයි. දැන් ඔන්න අව්‍ය සමාසය හඳුනාගත්තා. එහෙමනම් අපි මේක තවදුරටත් නිර්වචනය හඳුනාගත්තට මොකද අපට පුළුවන් වෙන්න ඕන නිදසුනකින් එය තහවුරු කරගන්න. අපි ගත්තොත් එහෙම මේ පිළිබඳව සිදස් සංගරාවේ කවියකින් පෙන්නලා තියෙනවා. සිදස් සංගරාවේ කවියකින් ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙම. පෙර කඩ උසුරුවන යව් කූපන ඈ අවියන් පරපද සබඳ ලද හොත් අවිය සමස් එවියු. මොකක්ද කිව්වේ? එතකොට එහෙනම් මේකේ තේරුමත් අපි දැනගන්න ඕන. සිදස් සංගරාවේ මෙන්න මෙහෙම කියන්නේ පූර්ව කොටසේ උච්චාරණය කරන. පූර්ව කොටසේ උච්චාරණය කරන මොනවද? පූර්ව කොටසේ කියන්නේ පෙර. පෙරෙහි පෙර උච්චාරණය කරන ශබ්දවන යව් කූ ප න කියන අව්‍ය පද. මොනවද? යව් කූ ප න අව්‍ය පද ශබ්ද පසුපදයක් හා සම්බන්ධ ලද හොත් එය අව්‍ය සමාසය නම් වේ. එය අව්‍ය සමාසය නම් වේ. හොඳයි. ඔන්න දැන් අප තවත් නිර්වචනයක් සිදස් සංගරාවේ හඳුනාගත්තා අව්‍ය සමාසයට. අව්‍ය පද කියන්නේ නිපාතා උපසර්ග පද. සිදස් සංගරාවේ මෙසේ කවියකින් එතකොට
අව්‍ය සමාසය හඳුන්වලා තියෙනවා. එහි තේරුමත් එතකොට අපි මේ ආකාරයෙන් දක්වලා තියෙනවා. පූර්ව කොටසේ උච්චාරණය කරන යව්, කූ, ප, න යන අව්‍ය ශබ්ද පසුපදයක් හා සම්බන්ධව සම්බන්ධය ලද හොත් ඒ අව්‍ය සමාසය ලෙස හඳුන්වනවා. හොඳයි. එතකොට ඒ වගේම තමයි මේ අව්‍ය සමාසයේ ප්‍රභේද අපට දකින්න පුළුවන්. අව්‍ය සමාසයේ ප්‍රභේද දකින්න පුළුවන්. අව්‍ය සමාසයේ ප්‍රභේද හතරක් මේ ආකාරයට තියෙනවා. මොකද්ද පළවෙනි ප්‍රභේදය? යව් ආදී වර්ගය. දැන් මේකේ තියෙනවා යව් ආදී වර්ගය. දෙවෙනි ප්‍රභේදය තමයි කුවාදී වර්ගය. කුවාදී වර්ගය. ඊළඟට තමයි තුන්වෙනි ප්‍රභේදය පාදී වර්ගය. පාදී වර්ගය. ඊළඟට හතරවෙනි ප්‍රභේදය නාදී වර්ගය. ඔන්න එහෙනම් අව්‍ය සමාසයේ ප්‍රභේද හතරක් අපට මේ ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. යව්වාදී වර්ගය, කුවාදී වර්ගය, පාදී වර්ගය, නාදී වර්ගය. දැන් අපි මේ එකින් එකට මොකක්ද යව්වාදී වර්ගය? මොකක්ද කුවාදී වර්ගය? මොකක්ද පාදී වර්ගය? නාදී වර්ගය කියන්නේ කුමක්ද? මෙන්න මේ හඳුනා ගැනීම කරන්නට ඕන. හොඳයි. එහෙනම් අපි බලමු මේ යව්වාදී වර්ගය කියන්නේ මොකක්ද කියලා. යව්වාදී වර්ගය. යව්වාදී වර්ගයට අයත් වන යව්, යත, අනු, යාව, තාව යන අව්‍ය පද මුලට යෙදී සිදුවන සමාසය මේ වර්ගයට අයත් වෙනවා. යව්වාදී වර්ගයට අයත් වෙනවා. එතකොට අව්‍ය පද වර්ගයක් තියෙනවා යව්, යත, අනු, යාව, තාව. එතකොට මෙන්න මේ කියන අව්‍ය පද මුලට යෙදිලා පසුපදයක් හා සමග සමාස වෙනවා නම් ඒක අව්‍ය සමාසයේ යව්වාදී වර්ගය. නිදසුනක් ඇසුරින් අපි පැහැදිලි කරගමු. යව්දිව්. යව් කියන පදේ තියෙනවා මුලින් එකතු කිරීම තියෙනවා, දිව් තියෙනවා. යව්දිව්. යව්දිව් කියලා කියන්නේ සමාස පදය. දිවි ඇතිතෙක්. යාවජීව කියලා ශබ්ද වෙනවා. ඒකම යව්දිව්, දිවි ඇතිතෙක්. ඊළඟට තියෙනවා ලත ලබ. යත ලබ, ලැබෙන පරිදි. ඊළඟට යතාලාභ. යතාලාභ. යතාලාභ, ලැබෙන පරිදි. ඒ අර්ථෙමයි. එතකොට తాවකාලික. తాවකාලික. తాවකාලික, කෙටි කාලයට අයත්. අනුනායක. අනුනායක. දැන් එහෙමනම් මෙන්න යව්වාදී වර්ගය. හොඳයි. ඒ වගේම බලමු අපි තවත් ප්‍රභේදයක් තියෙනවා. කුආදී වර්ගය. කු, දු, සු, දුර්, දුෂ්, නිර් යන අව්‍ය පද මුලට යෙදී සිදුවන සමාසය කුආදී වර්ගයට අයත් වෙනවා. එහෙමනම් නිදසුන් ඇසුරින් අපි ඒක තහවුරු කරගමු. කුපුරිස්. මෙතන මතක තියාගන්න ඕන. එතකොට කුපුරිස් කියන්නේ ගැරහුම් ලද පුරුෂයා. ගැරහුම් ලද පුරුෂයා. ඊළඟට ගත්තාන් පස්සේ සුදන. සුදන, යහපත් ජනයා. එතකොට ඒ වගේම දුර්ජන. දුර්ජන, දුර්ජන, දුෂ්ට වූ ජනයා. ඊට පස්සේ දුෂ්කර. දුෂ්කර, නිර්ධන. නිර්ධන, නිෂ්ක්‍රමණ. නිෂ්ක්‍රමණ. මේ ආදී වශයෙන් කු, දු, සු, දුස්, දුර්, නිර් කියන අව්‍ය පද මුලට යෙදිලා පසුපදයක් හා සමග සමාස වෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ පොඩි ආම්දුරුනේ, දයාබර දරුවනේ, කුආදී වර්ගය ලෙසට. කුආදී වර්ගය ලෙසට. එන අව්‍ය සමාසයේ ප්‍රභේද දෙකක් අපි කතා කරා. තවත් ප්‍රභේදයක් අපට තියෙනවා. පාදී වර්ගය. පාදී වර්ගය. මේ සඳහා ප, උප, ප්‍ර ආදී අව්‍ය පද මුලට යෙදෙනවා. ප, උප, ප්‍ර කියන අව්‍ය පද මුලට යෙදෙනවා.
උදාහරණ ඇසුරින් ගත්තොත් එහෙම පබල පබල ඒ කියන්නේ උත්කෘෂ්ඨ අර්ථය බලය ඇති පබල උපවන සමීප වනය ප්‍රවර ඉතා උසස් නප ආදී වර්ග එහෙනම් අවුවේ සමාසයේ යව් ආදී වර්ගය කූ ආදී වර්ගය ප ආදී වර්ගය ඊළඟ ප්‍රභේදය තමයි එතකොට න ආදී වර්ගය න ආදී වර්ගය න ආදී වර්ගය මේ සඳහා යෙදෙනවා න නො අව්‍ය පද එමගින් නැත යන අර්ථය ගෙනල්ලා දෙනවා එමගින් නැත යන අර්ථය ගෙනල්ලා දෙනවා න අව්‍ය ව්‍යඤ්ජන අක්ෂරයකට පෙර යෙදෙනවා නම් ඊට ආ ආදේශ වෙනවා ඔන්න කොතනදී හොඳින්ම මතක තබා ගත යුතු කාරණයක් න කියන අව්‍ය යෙදෙන්නේ ව්‍යඤ්ජන අක්ෂරයකට පූර්වෙන් නම් එතෙන්ට ආ ආදේශ වෙනවා හොඳයි අපි බලමු එක උදාහරණ ඇසුරින් නසුර නසුර අසුර සුර නොවුණුයේ සුර නොවුණුයේ දිව්‍ය නොවන නසුර නසුර කියලා කියන්නේ න එකතු වෙන්නේ බලන්න සු සු කියන අක්ෂරය හැදිලා තින්නේ අල්සයන්නත් ඒ වගේම ඌසරයත් මුලින් තියෙන්නේ ව්‍යඤ්ජන අක්ෂරය එහෙනම් ව්‍යඤ්ජන අක්ෂරයකට තමයි සම්බන්ධ වෙන්නේ න ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ ආ ආදේශ වෙනවා ඒ නිසා අසුර කියලා කියනවා න කුසල් අකුසල් කුසල් නොවන න පමණ අපමණ නොමිනිස් එකේ ආකාරයටම යනවා නොවිදිමත් ඒ ආකාරයටම යනවා ඒ වගේම තමයි න ආදේශ වෙන්නේ න ආදේශ වෙන්නේ සොරයකට පෙර නම් න යෙදෙන්නේ සොරයකට පෙර නම් ඊට අන් ආදේශ වෙනවා උදාහරණ ඇසුරින් පෙන්වුවොත් එහෙම න අදර අන් අදර හැදෙනවා අනදර බලන්න හොඳට න කියන අව්‍ය පදේ එකතු වෙන්නේ න කියන අව්‍ය පදේ එකතු වෙන්නේ අදර කියන තැනට අයන්න තමයි සොරය සොරයට න එනකොට එතෙන්ට අන් ආදේශ වෙනවා ඒ අනුව තමයි අනදර කියලා මෙසේ හැදෙන්නේ ඊළඟ බලන්න න ආචාර න ආචාර අන් ආදේශ වෙනවා එතකොට න ආචාර ආය කියන්නේ සොරයක් ඒ නිසා අනාචාර ආචාරයක් නැති පැහැදිලි මෙන්න මේ ආකාරයෙන් අව්‍ය සමාසයේ ප්‍රභේද හතරක් අපට හඳුනා ගන්න පුළුවන් එහෙමනම් අපි මේ ඇසුරෙන් අභ්‍යාස කීපයකට යොමු වෙන්නට සූදානම් වෙන්නේ සමාස යනු කුමක්දයි සිදස් සංගරා කතුවරයා සඳහන් කළ නිර්වචනයක් ලියන්න නිර්වචනයක් ලියන්න සමාස වලින් භාෂාවට ඇති ප්‍රයෝජන නම් කරන්න සමාස වලින් භාෂාවට ඇති ප්‍රයෝජන නම් කරන්න ඒ වගේම තමයි සමාස ප්‍රභේද ලියාපෙන්වන්න සමාස ප්‍රභේද ලියාපෙන්වන්න අව්‍ය සමාසයේ ප්‍රභේද නම් කරන්න අව්‍ය සමාසයේ ප්‍රභේද නම් කරන්න පහත සඳහන් පද කුමන අව්‍ය සමාසයට අයත්දැයි ලියන්න සමාසය සමාස වර්ගය යාව ජීව සමාස වර්ගය එතකොට අපමණ උපගුරු ප්‍රධාන අනදර පවර සුභාෂිත දුබල යතලබ මේවා සමාස වර්ගය නම් කිරීම කළ යුතු වෙනවා එසේනම් අපි අද සූදානම් වුණේ සමාස කියන ව්‍යාකරණාංගය හඳුනා ගන්න ඒ සමාස කියන ව්‍යාකරණාංගයේ ප්‍රභේද ප්‍රයෝජන එවගේ මෙහි ඇතුළත් පළවෙනි සමාසය අව්‍ය සමාසය කුමක්දැයි හඳුනා ගැනීමක් කරන්න. හොඳයි එහෙමනම් අපට අද දවසේ වැඩ කටයුතු නිමා වෙනවා. නැවතත් මෙවැනිම වූ ව්‍යාකරණාංගයක් තුලින් ඔබ හා මුණ ගැසීමේ අරමුණින් අද දවසේ වැඩ කටයුතු අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.